මං වීඩියෝ එකක් දාලම පටන් ගන්නම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ කරපු කතාව. මම එකක් කියන්න කැමතියි. සජිත් ප්‍රේමදාසට දිනන්න බෑ. සජිත් ප්‍රේමදාස දෙන ඡන්දේ 70 වසෙම අනුර කුමාර ශක්තිමත් කරන එකක් විතරයි. ඒ අය කරන්නේ අනුර කුමාරට අත දෙනවා. අර මනමෙ කුමාරි වාගේ. එහි කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනනවා තමා තමයි දිනන්නේ කියලා කියාගෙන ඇවිල්ලා දැන් එයා දිනන්නේ නැහැ කියන එක පිළි අරගෙන තියෙන අංක එක. දෙවෙනි එක තමන් දිනන්න බැරි නම් සජිත් ප්‍රේමදාසව පරද්දන එක තමයි එතුමාගේ මූලික පරමාර්ථය. ඒක නිසා මේ ව්‍යංගාර්ථයෙන් මොකද්ද කියන්නේ UNP කාර්යයන්ට සජිත් ප්‍රේමදාසට ඡන්ද දෙන්න එපා මම පරදිනවා අනුර තමයි දිනන්නේ ඒ හින්දා අනුරට දෙන්න කියලා. මේ මන්දිර ඇතුලේ හොරාට හොරාට දාපු රනිල් අනුර ගනුදෙනුවෙන් තමයි මේ එළියට එන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන රනිල් වික්‍රමසිංහ යමක් එඩිට් කරලා දානකොට අනුර කුමාර අරගෙන දුවනවා. හරිද? රනිල් වික්‍රමසිංහ මොන හරි කියනකොට අනුර කුමාර ඒක රිපීට් කර කර දුවනවා. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මම සමගි ජන බලවේගයේ හදන්න මූලික වෙච්ච පුද්ගලයෙක්. ඒ වගේම මේ රටේ වංචාවට දූෂණයට සොරා කෑමට විරුද්ධ පුද්ගලයෙක්. ඒ වගේම අපේ ආණ්ඩුව 2015 ඉඳද්දි රාජපක්ෂලා එක්ක දාපු ඩීල් වලට විරුද්ධව කතා කරලා මේ සමගි ජන බලවේගය කියන පක්ෂය නිර්මාණය කරන්න එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙන්න මූලිකව පුද්ගලයෙක්. ඒ වගේම මේ දවස්වල මේ පණිවිඩය වෙනවා අන්න අනුර දිනනවා අපි එකතුම වගේ කතා කියගෙන. මම ඒකට විරුද්ධ පුද්ගලයෙක්. ඒ නිසා මේ ගනුදෙනු හෙලි කරව පුද්ගලයෙක්. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න නිසා දැන් මේ රනිල් අනුර එකතු වෙලා අපට මඩ ගහන්න සූදානම් වෙනවා. මම පැහැදිලිව එකක් කියන්න කැමතියි. මගේ අත් දෙකම පිරිසිදුයි, ඇඟිලි 10ම පිරිසිදුයි, නියපොතුත් පිරිසිදුයි. අපේ අතේ කුණු ගෑවිලත් නැහැ, ලේ ගෑවිලත් නැහැ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය පිළිබඳව වියරු වැටිලා මේගොල්ලෝ කෑ ගහන. එතකොට මම අහනවා මේ අනුර කුමාරගෙන් අනුර කාර් පර්මිට් ගත්තද නැද්ද? 2016 විජිත කාර් පර්මිට් ගත්තද නැද්ද? එතකොට ගලප්පත්ති කාර් පර්මිට් ගත්තද නැද්ද? බිමල් කාර් පර්මිට් ගත්තද නැද්ද? නලින්ද කාර් පර්මිට් ගත්තද නැද්ද? අනුර ඔයා පිරිසිදුයි නම් නිල නිවාස ගත්ත නැත්නම් මාදිවැල ඕගොල්ලෝගේ මන්ත්‍රීවරු ඒක කියන්න. ඕගොල්ලෝ කාර් පර්මිට් ගත්ත නැත්නම් කියන්න බය නැතුව මෙන්න මම අභියෝග කරනවා. මේ බලන්න වටකලගේ වොයිස් කට් එකක් මම දාලා පෙන්නන්නම්. හරිද? සුනිල් වටකල පිළිගන්නව 2016 පර්මිට් දුන්න ගත්තලු. 2016 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පර්මිට් ලබා දෙද්දි මේගොල්ලෝ ගත්තද නැද්ද? මං අහන්නේ ඉතින් ඒක කියන්න ඕන. ඒ නිසා අපි බාර් පර්මිට් අරගෙනත් නැහැ, ඉඩම් අරගෙනත් නැහැ. හරිද? ආණ්ඩුවෙන් දෙන වාහන අරගෙනත් නැහැ. හරිද? රනිල් වික්‍රමසිංහගෙන් වෙන කිසිදු වරප්‍රසාදයක් අරගෙනත් නැහැ. හැබැයි රනිල්ගේ ආණ්ඩුවෙන් දුන්නු පර්මිට් JVP එක ගත්තද නැද්ද කියන එක අපි මේගොල්ලන්ට අභියෝග කරනවා කියන්න කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ 2:50 කැම්පේන් කරලා එඩිට් කරපු වීඩියෝ දාලා කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න හෝ වට්ටන්න හෝ බෑ. ඒ නිසා අපිට මොනවා කරුවත් මුජිබර් රහ්මාන්ට මේ වට්ටන්න හැදුවත් මේ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය රනිල් අනුරට වළක්වන්න බෑ කියන එක අපි පැහැදිලිව කියන්න කැමති. ඒ වගේම අපිට එක දෙයක් වෙනවා. එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයේ දාගන්න බැරුව එක්සත් ජාතික පක්ෂයේ පැත්තකින් තියලා ඉවරලා ස්වාධීන අපේක්ෂකයෙක් කියලා කියාගෙන ඇවිල්ලා අද පරාජය පිළි අරගෙන ඒකේ වීරු වැටිලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජයටපත් කරන්න අනුරත් එක ගහන මේ මැච් එක ගැන නම් තුච්චයි හිරිකිතයි නින්දිතයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා ඒ වගේම අපි තාම පැහැදිලිව කියන්න ඕන එක්කෝ දැන් එතුමාට තියෙන්නේ ඉල්ලාස් වෙන්න. හරිද? එහෙම නැත්නම් තියෙන්නේ මේ අනුරත් එක ජොයින් වෙලා අනේ අනුර මට අගමැතිකම දෙන්න කියලා. මොකද හේතුව සජිත් ප්‍රේමදාස මොනම හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නේ නැත. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.